තෙරුවන් සරණයි අයිබෝවන්. මීට කලිනුත් අපි මේ වගේ වැදගත් වෙන තොරතුරු ඔබට දැනුවත් කළා. වැදගත් වෙන බොහෝ දේවල් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අද අපි කතා කරන්නට යන්නේ තවත් වැදගත් වෙන ගොඩක්ම වැදගත් වෙන කාරණයක් ගැන. දහම් පාසල් කෙටි සටහන් කියලා මේ වෙනකොට අපි ඇප් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ ගැන ඔබ දන්නවා වෙන්නටත් පුළුවන්. අලුතින්ම සම්බන්ධ වෙන කෙනෙක් වෙන්නටත් පුළුවන්. ඉතින් අලුතින් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔබට මෙන්න මේ විදිහට දහම් පාසල් කෙටි සටහන් ඒ විදිහට ටයිප් කරලා Play Store එකෙන් මේ ඇප් එක අරගන්නටත් පුළුවන් දහම් පාසල් කෙටි සටහන්. ඒ විදිහට ටයිප් කරලා බලනකොට මෙන්න මේ වගේ අපේ ලාංඡනයත් එක්ක ඔබට දකින්නට පුළුවන් දහම් පාසල් කෙටි සටහන් කියන ඇප් එක. ඩවුන්ලෝඩ් කරගන්නට ඔබට පුළුවන් දහම් පාසල් කෙටි සටහන් මේ විදිහට තමයි ටයිප් කරලා බලන්නට ඕන. එතකොට ඔබට ඇප් එක මෙන්න මේ විදිහට ඔබගේ දුරකථනයෙන් දැකබලා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ඇප් එකේ විස්තර ගොඩක් තියෙනවා. ඒ ගැන මම අදහස් දක්වන්නේ නැහැ. මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙන නිසා ඔබට පුළුවන් ඒ ගැන දැනගන්න. දහම් පාසලේ එක ශ්‍රේණී ඉඳලා 10 ශ්‍රේණී දක්වා ධර්මාචාර්ය ශ්‍රේණී ඒවා ධර්මාචාර්ය ශ්‍රේණී දහම් පාසල් අවසාන ශ්‍රේණිය සඳහා කෙටි සටහන් මේ වෙද්දී ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි අලුතින් මේ ඉදිරිපත් කරපු එකතු කරපු විශේෂාංගය තමයි පිළිතුරු හුරුව කියන විශේෂාංගය. මේ විශේෂාංගයේදී ඔබට දැකගන්නට පුළුවන් තුන ශ්‍රේණියේ ඉඳලා ඉදිරියේදී එක ශ්‍රේණිය සහ දෙක ශ්‍රේණිය සඳහාත් දරුවන්ට ක්‍රියාකාරකම් කරන්නට පුළුවන් වෙන විදිහේ ප්‍රශ්න මේ විදිහට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් පැහැදිලිව පේන්නේ නැති වෙන්නට පුළුවන්. ඇප් එක ලබා ගත්තම ඔබට දුරකථනයෙන් හෝ වෙනත් උපකරණයකින් මේ අධ්‍යයනයන් කරන්නට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ තුන ශ්‍රේණී පළවෙනි පාඩමට අදාළව ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ පළවෙනි පාඩමේ. පළවෙනි පාඩමේ ප්‍රශ්න 10ක් තියෙනවා. හැම පාඩමකටම ප්‍රශ්න 10ක්. ඒ වගේම තමයි විශේෂම කාරණේ තමයි මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ඔබට නැවත නැවත පුරුදු වෙන්නට පුළුවන්, හුරු වෙන්නට පුළුවන්. ඒ වගේම නිවැරදි පිළිතුර මොකක්ද කියලා ඔබටම තෝරගන්නට පුළුවන්. ඉතින් පහත කවිය සම්පූර්ණ කිරීමට අවශ්‍ය කවිපද දෙක නිවැරදිව ඇති පිළිතුර තෝරන්නට කියලා කියන්නේ. ඉතින් නිවැරදි පිළිතුර තේරුවොත් ඔබට මේ වෙලාවේදීම ලකුණු නිවැරදිද කියලා බලා ගන්නට පුළුවන්. පළමුව බුදුරුවන වඳිමි දෙවනි පදය හිස්තැනක්, තෙවනුව සඟරුවන වඳිමි තවත් පදයක් තියෙනවා, අවසාන පදයක් නැහැ. දෙවනුව දම් රුවන වඳිමි, දින දින තුනු රුවන වඳිමි කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නට ඕන. ඔව්, මේ විදිහට ලකුණු කරලා සබ්මිට් කියන එක දුන්නට පස්සේ ඔබට පුළුවන් නිවැරදිද වැරදිද කියලා බලා ගන්නට. ওই විදිහට මේ ඊළඟට අපි ගිහිල්ලා බලමු ඊළඟ ශ්‍රේණිය, හතර ශ්‍රේණිය. හතර ශ්‍රේණියෙත් ඒ විදිහටම අපි ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට මේ විදිහට පිළිතුරු හුරු වෙන්නට පුළුවන්. ඒ පාඩමේත් හතර ශ්‍රේණියේ පළවෙනි පාඩමේත් සඳහන් වෙන්නේ මේ විදිහට. දෙවෙනි ප්‍රශ්නේ අපි බලමු. බුදුරජාණන් වහන්සේ සතු මහා පුරුෂ ලක්ෂණ ගණන වන්නේ, මහා පුරුෂ ලක්ෂණ ගාන කොච්චරක්ද කියලා අහන්නේ, නිවැරදි පිළිතුර 32යි කියලා තෝරලා සබ්මිට් කියලා දුන්නොත් නිවැරදි පිළිතුර නම් නිවැරදි කියලා ඔබට බලා ගන්නට පුළුවන්.
ඊළඟට හිස් තැනට ගැළපෙන පිළිතුර තෝරන්න. බෞද්ධයන් වන අප කවර කටයුත්තක් වුවද ආරම්භ කරන්නේ හිස් තැනක් සිහි කිරීමෙන් පසුවයි. අපි පිළිතුර විදිහට දුන්නොත් වැරදි පිළිතුරක් දෙවෙනි පිළිතුර වැරදි ඔබට දැක ගන්නට පුළුවන් පිළිතුර වැරදි කියලා. ඔය විදිහට 5 ශ්‍රේණිය 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 9 සහ 10 ශ්‍රේණිය 10 ශ්‍රේණියේ නව නිර්දේශයේ ඇසුරින් පළවෙනි වාරයට අදාළ සියලුම පාඩම් වලින් අපි මේ වෙනකොට ප්‍රශ්න සහ පිළිතුරු මේ විදිහට ක්‍රියාකාරකම් විදිහට කරන්නට පුළුවන් ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඔව් මේ තියෙන්නේ අපිට දකින්නට පුළුවන් පිළිතුරු හුරුව දෙවනි පාඩම පිළිතුරු හුරුව දෙවනි පාඩම ඊළඟට පිළිතුරු හුරුව අපි බලමු තුන්වෙනි පාඩම 10 ශ්‍රේණිය තුන්වෙනි පාඩම මේ විදිහට තිබෙනවා නිති පන්සිල් සුරකිමු කියන පාඩම ත්‍රිශික්ෂාව යනු පළවෙනියටම සඳහන් වෙනවා ත්‍රිශික්ෂාව කියන්නේ මොකක්ද කියලා පිළිතුරු කිහිපයක් තියෙනවා දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා මෙත්තා කරුණා මුදිතා දානේ සීලය පරිත්‍යාගය කියලා නිවැරදි පිළිතුර අපිට තෝරන්නට පුළුවන් ත්‍රිශික්ෂාව වෙන්නේ සීල සමාධි ප්‍රඥා නිවැරදි පිළිතුර තෝරනකොට ඔබට පිළිතුර නිවැරදි බව මේ විදිහට දැක බලා ගන්නට පුළුවන් ඉතින් ඔය විදිහට දහම් පාසල් කෙටි සටහන් කියන අපගේ ඇප් එක ඔස්සේ ඔබට ගොඩක් දේවල් අධ්‍යයනය කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ සියලුම කොටස් අධ්‍යයනය කිරීම සඳහා ඔබට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නට. හරිද කියලා පිළිතුරු වැරදිද කියලා ඒ වෙලාවෙම බලා ගන්නටත් පුළුවන්. ඒ වගේම මේ වෙනකොට බහුවර්ණ ප්‍රශ්න සහ පිළිතුරු 1200කට වඩා ආසන්න ප්‍රමාණයක් ඊට වඩා ප්‍රමාණයක් සමහර පාඩම්වලදී බහුවර්ණ 10ක් කියලා කිව්වට සමහර වෙලාවට 10ක් සමහර වෙලාවට 15ක් සමහර වෙලාවට 20 දක්වාත් නිර්මාණය කරලා තියෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් ඔබට පුළුවන් හරිම හොඳින් මේ අධ්‍යයනය කටයුතු කරන්නට ඒ පිළිබඳව දැනුවත් කරන්නට තමයි අපි මේ විදිහට ඔබ සමගින් සම්බන්ධ වන්නට යෙදුනේ. එහෙමනම් ඇප් එක සමග සම්බන්ධ වෙලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට මේ මොහොතේම අප වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. සෑම ප්‍රශ්න සංග්‍රහයකට අනතුරුව යටින් මෙන්න මේ විදිහට ඔබට දකින්නට පුළුවන් කමෙන්ට්ස් කියලා එතන ඔබට අදහස් දක්වන්නට හැකියාව තියෙනවා. මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබට එය එහි සටහන් කරන්නට සඳහන් කරන්නට හැකියාව තියෙනවා. ඒ වගේම අපි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට මේ වීඩියෝ එක යටින් ඒත් අදහස් දැක්වීම් වශයෙන් මේ පිළිබඳව අදහස් දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ ඇප් එක ලබා ගන්නට ලින්ක් එකත් අපි යටින් දාලා තියන්න ඔබට හරිම පහසුවෙන් ලේසියෙන් මේ මෘදුකාංගය ලබාගෙන දහම් අධ්‍යාපනය පහසු කරගන්නට දහම් අධ්‍යාපනය ඉතාමත් කැමැත්තෙන් සිදු කරන්නට ගොඩක් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් තවත් විශේෂ වීඩියෝ පාඩම් වීඩියෝ සාකච්ඡාවන් සමගින් පිරිවෙන දහම් පාසල අපේ නාලිකාව සමග සම්බන්ධ වෙමු. අද මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. ඔබට තෙරුවන් සරණයි.